ඔහුගේ මාසෙ ලංකාවට සංචාරකයෝ ලක්ෂයක් ආවා. ඒ කියන්නේ සංචාරකයෝ එක්කෙනෙක් දෙන්නෙක්වත් එන්නේ නැති යුග තිබුණා. දැන් මේ පෙළඹිලා තියෙනවා. ලංකාව ලෝකේ ජාත්‍යන්තරයේ කීර්තිරගත් මත් වෙච්ච රටක්. සංචාරක කරන්න පුළුවන් සුසුයි කියන රටක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි සුබවාදී ආකල්පයක් රට තුළ නිර්මාණය කරලා තියෙනවා පාලක පක්ෂය හැටියට. ඒත් විපක්ෂ උත්සාහ කරනවා මේ වෙලාවේදී ඒ වගේ ස්වභාවික තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින එක වෙනස් කරලා කෘත්‍රිම විදිහට මහජන විරෝධතාවයක් නිර්මාණය කරන්නට ඔවුන් උත්සාහ කරනවා. ඒකෙදී ඔවුන් භාවිත කරන්නේ මේ බදු වැඩි කිරීම ඊළඟට මැතිවරණය කල් දෙමීම මේ කියන කාරණා දෙක තමයි භාවිතා කරන්නේ. තවත් හුඟක් දේවල් ඔවුන්ගේ පාටු අරමුණු වෙනින් භාවිතා කරන අවස්ථාවල් අපි දකිනවා. ඒ හැම එකකදීම ඔවුන් ජනතාව පෙළගස්වන්න උත්සාහ කරන්නේ හුදෙක් මේ බදු වෙනස් කරන්නවත් එහෙම නැතුව ඡන්දෙ ඉල්ලන්නවත් කියන කාරණාව නෙවෙයි. අනාගතයේ ඔවුන්ගේ සෝකී ආණ්ඩුවක් හැදීමේ අරමුණ වෙනුවෙන් මහජනතාව කෘත්‍රිම විදියට අරගලයකට පොළඹවලා ඔවුන්ගේ පාටු දේශපාලන උවමනාව ලිටු කරගන්න තමයි ඔවුන් දරන්නේ.